මේ ශ්‍රීපාලි මණ්ඩපයේ මාධ්‍ය පාඨමාලාවන් ගත්තයන් පස්සෙත් ඒකේ සුවිශේෂිතාවයක් තියෙනවා. මේකේ මෙහි දැකිය හැකි ප්‍රබලතම සුවිශේෂිතාව තමයි බහු විෂයික ස්වරූපය කියන එක. ඒකට ඉතිහාසයටම ගියන් පස්සේ ක්‍රිස්තු පූර්ව යුග ගණන් වලට ගියන් පස්සේ අපිට බහු විෂයික ස්වරූපය ආසියානු සංකල්පය ඇතුලේ සහ බටහිර සංකල්පය ඇතුලේ දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එතන මෙහාට එනකොට නූතන සමාජ ක්‍රියාවලිය තුළ බහුවිෂයික ස්වරූපයෙන් මිදලා ඒක විෂය ඔස්සේ එක විෂයක් ඔස්සේ කේන්ද්‍රගත වෙන ස්වරූපයක් තමයි දකින්න පුළුවන්කම තිබුණා. නමුත් අධ්‍යතන සමාජයට අපි එනකොට මේ ගෝලීය සමාජ ක්‍රමවේදය තුළ නැවතත් යම්කිසි සංකල්පයක් හෝ යම් දෙයක් විවරණය කර ගැනීමේදී බහුවිෂයික ස්වරූපේ නොමැතිව පුළුවන්කමක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සංනිවේදනය පිළිබඳව අපි කතා කරත් මාධ්‍ය පිළිබඳව අපි කතා කරත් එතනට අවශ්‍ය කරන්නේ බහුවිෂයික ස්වරූපය සහ බහුවිෂයික කාරණාවන් තුළ ගොඩනැගුණා වූ විඥානික ස්වරූපය සහ සක්්‍යතාවන්. ඒතර මෙන්න මේ සක්්‍යතාවන් මෙන්න මේ මානසිකත්වයන් සහ මෙන්න මේ විඥානික ස්වරූපයන් කේන්ද්‍රීයව ගොඩනැගුණු විෂය සන්දර්භයක් විෂය ව්‍යූහයන් සහ විෂය ව්‍යූහයන් තමයි අපිට ශ්‍රීපාලි මණ්ඩපය තුළින් දකින්න පුළුවන්කම තියෙන. ඒ අනුව මං හිතන්නේ ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාල ගත්තයන් පස්සේ වුවත් අපේ විශ්වවිද්‍යාලය තුළ තියෙන ශාස්ත්‍රාලීය කාරණාව දෙවෙනි වෙන්නේ නැහැ. See you next time.